මනි වගන්තය ප්‍රකාරව මැන්ඩාම ස්ක්‍රිප්තාචාවක් ගොුණු කරනු ලැබවා. ඇතවශයෙන්ම අපි දන්නවා මානසික රෝගී ආචාපන්තය දෙවන වගන්තී යටතේ යම්කිසි තැනැත්තෙකුට මානසික රෝගයක් සැටිල තිබුණොත් ඒ තැනැත්තාව අදාළ පොලිසියේ ඒ තැනැත්තා වාසය කරන්න වූ අධිකරන බල ප්‍රදේශයේ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් වහාම දිසාවිනිස්තුෘතුමා වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ දිසාවිනිතුරුතුමා ඒ අනුව ඒ පුද්ගලයාට අත්තරංගුවට ගැනීමට හෝ ඉන් පසුව වෛද්‍ය ප්‍රතිකාර හෝ පුනරුත්ථාපනය සඳහා යොමු කර මේ අවස්ථාවේ ලංකාවේ පැනලගිලා තියෙන තත්ත්වය අනුව මහජනතාවගෙන් බහුතරයක් පුරවැසියන් විශ්වාස කරනවා ජනාධිපතිවරයාට මානසික රෝගී තත්ත්වයක් තියෙනවා කියලා. ජනාධිපතිවරයාට මානසික රෝගී තත්ත්වයක් තියෙන අවස්ථාවක කිසිසේත්ම ඔහුගේ මුක්තිය බලපාන්නේ නැහැ. මුක්තිය බලපාන්නේ පියවි සිහියෙන් ඉන්න පුද්ගලයෙකුට පමණයි. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ වෙලාවේ දැනටමත් තියෙන කරුණු අනුව ජනාධිපතිවරයා මානසික රෝගී තත්ත්වයකින් මේ ක්‍රියාවලිය සිදු කරනවා කියන තර්කය සියලු දෙනාගේම බහුතර පුරවැසියන්ගේ සිත් තුළ ඇති වෙලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ දැනට ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය බිඳ වැටෙන්න ප්‍රධාන කරුණු තුනක් හේතුණා කියලා. පළවෙනි කාරණය අපි හිතනවා ජනාධිපතිවරයා එම තත්ත්වයට පත් උනේ ඉතා ඈත ප්‍රදේශයක කොළණියක සිට ඇවිත් ඒ තත්ත්වයට පත්වීම නිසා ඔහුට ඒ තත්ත්වය දරාගන්න බැරි වීම නිසා ඇතිවෙච්ච තත්ත්වයක් කියලා පළමුව විශ්වාස කරනවා. දෙවනුව අපි හිතනවා ඔහු ගේ පවුලේ කට්ටිය දිහා බලපුවාම ඔහුට නිදංගත මානසික රෝගී තත්ත්වයක් තිබුණා කියලා ඔහුගේම දියණිය ලියපු පොතේ කණු සඳහන් වෙනවා. එහෙම නැත්නම් අපි හිතනවා ඔහුට බලවත් මානසික කම්පනයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔහුගේ ළඟම හිටපු ප්‍රධානියා චීෆ් ඔෆ් ස්ටාෆ් මිලියන 20ක කප්පවක් ලබා ගැනීමේදී අත්අඩංගුවට පත් වුණා. සැකයක් පවතින ඔහුගේ පවුලේ සමාජිකයින් මේ ක්‍රියාවලියට සම්බන්ධ වීම නිසා ඔහුගේ සමාජිකයින්ව අත්අඩංගුවට ගැනීමට රටේ අග්‍රාමාත්‍යවරයා යම්කිසි ක්‍රියාවලියක් සකස් කරා කියලා ඒ හේතුව උද බලවත් මානසික කම්පනයක් ඇති වෙලා තියෙනවා කියලා හිතනවා. කෙහොම වුණත් අපි මානසික වෛද්‍යවරු නෙමෙයි යම්කිසි තැනැත්තෙක්ගේ මානසික තත්ත්වය ගැන කල්පනා කරන්න. අපි ප්‍රකාශ කර සිටින්නේ ඇත්තටම අභියාචනා අධිකරණයේ මැන්ඩාමස් ආකාරයේ රිට්ටාචාවක් පොලිස්පතිවරයාට සහ අදාළ කොටුව පොලිසිය ස්ථානාධිපතිවරයාට ලබා දෙන්න මෛත්‍රීපාල සිරිසේන නැමැති කොළඹ එක ජනාධිපති නිල නිවසේ වැඩ දැනට වාසය කරන තැනැත්තාව කොළඹ දිසාවිනිසුරුතුමා වෙත ඉදිරිපත් කරලා ඔහුට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද නැද්ද පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මොකද යම් හේකින් මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් ඒ ඔහුගේ ආරක්ෂාව ඔහුගේ ශාරීරික ආරක්ෂාවටත් ඒක තර්ජනයක්, පුරවැසියන්ගේ ශාරීරික ආරක්ෂාවට තර්ජනයක්. ඇත්ත වශයෙන්ම මානසික වෛද්‍ය ආචාපනත සකස් කරලා තියෙන්නේ මානසික රෝග සෑදුණු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා සහ මානසික රෝගී තැනැත්තන්ගෙන් පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා. එම නිසා මේ අවස්ථාවේ එම තැනැත්තාව අපි ඉල්ලා සිටිනවා අභියාචනා අධිකරණයේ මේ වෙලාවේ මැන්ඩාමස් රිට්ටාචාවන් නිකුත් කරන්න පොලිසිය වෙත පැවරිලා තියෙන ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කරලා මෙම තැනැත්තාව ඉදිරිපත් කරන්න කියලා කොළඹ දිසාවිනිසුරුතුමා වෙත කොළඹ දිසාවිනිසුරුතුමා අවශ්‍ය නියෝගයන් අංගොඩ මානසික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඒ තැනැත්තාව යොමු කරලා ඒ තැනැත්තාට ඇත්ත වශයෙන්ම මානසික රෝගයක් තියෙනවද නැද්ද කියලා බලන්න. මේක පෙස්සංකරු පුරවැසියෙක්. අපි මේක ඇත්තරම් මහජන සුභසාධක නඩුකරයක් හැටියට තක්ෂිලා ජයවර්ධන කියන තැනැත්තියක් විසින් පවරන ලද පුරවැසියෙක් විසින් ගනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් වූ බොහොම කෙටි පියවරක් හැටියටයි අපි සැලකන්නේ. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ රටේ වැරදි කරන මිනිස්සු නෙමෙයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මේ සියලුම වැරදි සිස්ස බලාගෙන සිටින වැරදි කිරීමට අනුබල දෙමින් ඉන්න නිශ්ශබ්ද
උගත් බහුතර පුරවැසියන්. ඒ නිසා මේ තත්ත්වය බිඳහෙලීම සඳහා උගත් බහුතර පුරවැසියන් සෑම දෙනාම යම්කිසි දෙයක් මේ අවස්ථාවේ කළ යුතුයි කියන පදනම මත අපි ඉන්නේ. ඒ සඳහා අපි සියලුම පුරවැසියන්ට ආරාධනා කරනවා හමුන්ට හැකි පමණ මේ අවස්ථාවේදී ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව වැටලා තියෙන භයානක තත්ත්වය අවබෝධ කරගන්න අපේ ලංකාව දැනට මේ අවස්ථාවේ වැටලා තියෙන උගන්ඩාවට සහ ලිබියාවට සමාන තත්ත්වයකට පමණයි. යම්කිසි අවස්ථාවක ලිබියාවෙත් මේ අවස්ථාවේ ආණ්ඩු දෙකක් පවතිනවා. එවැනි තත්ත්වයක තමයි විදේශ රටවල් වලින් ලංකාව දැනට පත් වෙලා තියෙන්නේ. දැන් මේ ආශාවට ඉඩ දෙනු ලැබුවොත් අපේ පුරවැසියන්ට අභිමානයෙන් කියන්න පුළුවන් අපි නෙමෙයි කරේ මානසික රෝගයක් වැළඳුණු ජනාධිපතිවරයෙක් තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරලා තියෙන්නේ. සමස්ත පුරවැසියෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරන අය නෙමෙයි කියලා. පුරවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා තමයි අපි මේ පියවර ගන්න ලැබුණේ. මම සිසිර කුමාර සිරිවර්ධන.